මෙවර LPL තරගාවලියේ දෙවන තරගයේ ලෙස නුවර කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර තරගය ලකුණු 20කින් ජයග්‍රහණය කිරීමට දඹුල්ල කණ්ඩායම සමත් වුණා. ඒ අනුව තරගයේ කාසයේ වාසිය ජයග්‍රහණය කළ දඹුල්ල කණ්ඩායමේ නායක දසුන් සානක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. දඹුල්ල කණ්ඩායම සිය පන්දු වාර 20 අවසානයේදී කඩුරු 7ක් දැවී ලකුණු 190ක් රැස් කිරීමට සමත් වුණා. තරග තානමකට පසු පිටියට පැමිණි නිරෝසන් දික්වැල්ල ලකුණු 37ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දු යෙවීමේදී කැන්ඩි පෙලේ වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර ලකුණු 34කට කඩුලු 3ක් දබා ගැනීමට සමත් වුණා. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කැන්ඩි කණ්ඩායම කඩුලු 8ක් දැවී රැස්කලේ ලකුණු 170ක් පමණයි. කෙසේ වෙතත් මෙහිදී කැන්ඩි පිලේ චරිත අසලංක දගපන්දු යවන ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් සමුවේ දෙවිගේ චාමික කරුණාරත්න අතට අපහසු උඩපන්දුවක් ලබා දෙමින් තවද එම තරගයේදී අති විශිෂ්ට ලෙස උඩු ගුණේ ඉගිලෙමින් උඩ පන්දුවක් රැක ගැනීමට නුවනිදු ප්‍රනාන්දු සමත් වුණා. දසුන් සානකගේ පන්දුවක් හමුවේ ඉසාන් ජයරත්න එලෙස දැවී ගියේ ලකුණු 18කටයි. එම උඩ පන්දුවේ සම්පූර්ණ වීඩියෝව ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙන් හෝ වීඩියෝවේ පළවෙනි කමෙන්ට් එකෙන් නරඹන්න. කැන්ඩි කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා ලෙස පවෙල් ලකුණු 42ක් පන්දු 21කින් ලබා ගැනීමට සමත් වුණා. පන්දු යෙවීමේදී සුපිරි පන්දු යෙවීමක නිරත වූ රමේෂ් මෙන්ඩිස් ලකුණු 21කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වූ අතර නුවම් ප්‍රදීප් ලකුණු 31කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුණා. කෙසේ වෙතත් එම තරගයේදී චාමික කරුණාරත්න දැඩි ප්‍රහාරයකට ලක් වූයේ සිය පන්දු වාර 4 තුල ලකුණු 38ක් ලබා දෙමින් දසුන් සානකද දැඩි ප්‍රහාරයකට ලක් වූයේ ලකුණු 43ක් ලබා දෙමින් කෙසේ වෙතත් දසුන් සානක එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වුණා. ඒ අනුව නුවර කණ්ඩායමට එරෙහිව දබුල්ල පිල සිය ප්‍රථම තරගයේදීම ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුණා. පැයෙන් පැය අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු ඉදිරියටත් දැනගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව subscribe කර බෙල් සලකුණ click කරන්න.